ආයුබෝවන් ඔබට සුබ දවසක්. අද ක්‍රිස්තු වර්ෂ 2018 වූ ජූලි මාස 18 වෙනි බදාදා දිනය. අද දින ඉර උදාව පෙරවරු 6:00 විනාඩි 2ට, ඉරබැසීම පස්වරු 6:00 විනාඩි 31ට, රාහු කාලය දිවා කාලයට මධ්‍යාහන 12:00 විනාඩි 16 සිට පස්වරු 1:00 විනාඩි 50 දක්වා පවතිනවා. රාහු කාලය රාත්‍රී කාලයට මධ්‍යම රාත්‍රී 12:00 විනාඩි 16 සිට රාත්‍රී 1:00 විනාඩි 43 දක්වා පවතින්නේ. අද දින මරුසිටන දිසාව නිරිත දිසාවයි. ඔබට ඕනෑම කටයුත්තක් සඳහා අද දින තුලදී සුබ දිසා වශයෙන් දකුණු දිසාව යොදා ගන්නට පුළුවන්. මේෂ ලග්නය විනදාට වඩා අලංකාරයට නිර්මාණශීලී බවට සිත ඇදී යන දිනයක්. විනදාට වඩා කරන කින සෑම කටයුත්තකදීම සැලසුම් සහගත බවක් ඔබ තුලින් විද්‍යාමාන වෙන දිනයක්. ඉවසිලිවන්ත බව ඔබ තුල විනදාට වඩා ශක්තිමත් ලෙසට උසස් ලෙසට පෙන්눔 කරන දිනයක්. අධ්‍යාපන ශාස්ත්‍රයේත් විලද ව්‍යාපාරිකමේ කටයුතුවලත් රැකියාවේ කටයුතුවලදීත් ඔබ විනදාට වඩා ඔබගේ දැනුම සහ කෞශල්‍යතාවයන් නව අත්දැකීම් ශක්තිමත් කර ගැනීමට වෙහෙසෙන බව විශේෂයෙන්ම පෙන්눔 කරනවා. තම සැලසුම් සාර්ථකත්වයට පත් කර ගැනීමට අන්‍ය සහයෝගයේ සහ උපකාරයේ ඔබට නොඅඩුව ලබාගත හැකි වෙනවා. සෑම අපේක්ෂාවක්ම ශක්තිමත් ලෙසට ස්ථාවරමේ තත්ත්වයකට පත් කර ගැනීමට අවශ්‍ය කරන ආත්ම ධෛර්යය සහ ආත්ම ශක්තිය ඔබ තුල නොඅඩුව පෙන්눔 කර නිසා වෙනදාට වඩා අන්‍යන් අතර කැපී පෙනෙන දක්ෂතාවයන් සහ කෞශල්‍යතාවයන් ඔබට උසස් ලෙසට වර්ධනීය තත්ත්වයකට පත් කරගත හැකි වෙන ජයග්‍රාහී දිනයක් වශයෙන් අද දින හඳුන්වන්නට පුළුවන්. ආදරය, විවාහයේ ප්‍රේමයේ සම්බන්ධ නව බලාපොරොත්තු සිත්තුළු ජනිත වන නිසා ප්‍රේමවන්තයන්ට අද දිනය වඩාත් යහපත් දිනයක් වන වග විශේෂයෙන්ම පෙන්눔 කරනවා. කෙසේ නමුත් ශීර්ෂගත රෝග, සන්ධිගත රෝග තත්ත්වකින් ඔබ පීඩා විඳින්නේ නම් සෞඛ්‍ය තත්ත්වයේ පිළිබඳව සැලකිලිමත් වීම ඔබට වඩාත් යහපත් වෙනවා. වෘෂභ ලග්නය කරන කියන කටයුතුවලදී සැලසුම් සහගත බව, ඒ වගේම ඔබ කරන කියන බොහොමයක් කටයුතුවලදී ඔබට පරිබාහිර සහයෝගය නොඅඩුව ලබාගත හැකි වෙන යහපත් දිනයක්. වෙනදාට වඩා කලාත්මක නිර්මාණශීලී ශාස්ත්‍රයක ඔබ නිරතවන්නේ නම් ඔබට යහපත් ඵල නෙලාගත හැකි වෙනවා. නව දේට සිත ඇදී යන දිනයක්. නව රැකියා ඉල්ලුම් කිරීමට අධ්‍යාපන ශාස්ත්‍රයේ නව විෂය ධාරාවන් ඉගෙනීමට, ඔබ කරගෙන යන කටයුතුවල නව වෙනසක් සිදු කිරීමට, විදේශගත අධ්‍යාපනය අපේක්ෂා කරන්නෙකු නම් එකී අරමුණු සාක්ෂාත් කර ගැනීමට, නව රැකියා ඉල්ලුම් කිරීමට අද දිනය වඩාත් යෝග්‍ය දිනයක් වන වග විශේෂයෙන්ම පෙන්눔 කරනවා. තම සැලසුම් සාර්ථකත්වයට පත් කර ගැනීමට වෙනදාට වඩා ඔබ කල්පනාකාරීව සහ බුද්ධිමත්ව කටයුතු කරන නිසා කටයුතු බොහොමයකින්ම ඔබ හිතුවටත් වඩා ප්‍රතිඵලදායී තත්ත්වයන් ඔබට අත්පත් වෙන ජයග්‍රාහී දිනයක් වෙනවා අද දිනය. තැන්පත් ධනය ශක්තිමත් කර ගැනීමට වෙනදාට වඩා යොදන සැලසුම් වලින් ඔබට මහඟු ඵල නෙලාගත හැකි වෙනවා. සන්ධිගත රෝග, ලේ ධාතුවේ ඌෂ්ණාතික රෝග තත්ත්වයන් පිළිබඳව සැලකිලිමත් වීම ඔබට වඩාත් යහපත් වෙනවා. මිතුන් ලග්නය බාධක මැඩපවත්වාගෙන ඔබගේ අරමුණු සහ ඉලක්කය පිළිබඳව නිසි විශ්වාසනීය හැඟීමකින් යුතුව ඔබ කටයුතු කරන දිනයක්. තම සැලසුම් පිළිබඳව වෙනදාට වඩා ඔබ සිතා බලන නිසා කරන කින බොහොමයක් කටයුතුවලදී වැරදි අඩුපාඩුකම් අවම කරගෙන ඔබ කරන කියන කටයුතුවල සාර්ථකත්වය සහ ප්‍රගතිය වඩාත් ශක්තිමත් තත්ත්වයකට, වඩාත් ප්‍රතිඵලදායී තත්ත්වයකට පත් කරගත හැකි වෙන දිනයක් වශයෙන් අද දිනය හඳුන්වන්නට පුළුවන්. තම සැලසුම්වල නව වෙනසක් ඔබ අපේක්ෂා කරන්නේ නම් එකී වෙනස ඔබ හිතුවටත් වඩා ප්‍රතිඵලදායී වන, ජයග්‍රාහී වන දිනයක් වෙන වග විශේෂයෙන්ම පෙන්눔 කරනවා. තම අනාගත ඉලක්ක පිළිබඳව වෙනදාට වඩා ඔබ බුද්ධිමත්ව සිතා බලන නිසා තරංකාරීව නියැලෙන අධ්‍යාපන ශාස්ත්‍රයන්ගෙන් ඔබ හිතුවටත් වඩා ඵල ඔබට නෙලාගත හැකි වෙනවා. අන්‍යන් ඔබට ආකර්ෂණය කරගෙන
ආකර්ශනීය ලෙසට කටයුතු කළ හැකි වන දිනයක්. කෙසේ නමුත් බඩවැල් ආශ්‍රිතතර රෝග තත්ත්වයන් අජීර්ණ රෝගාබාධයන් පිළිබඳව තවදුරටත් සැලකිලිමත් වීම ඔබට වඩාත් යහපත් වෙනවා. කටක ලග්නය ආත්ම ශක්තිය නොවඩුව ඔබ තුළ පවත්වාගෙන කටයුතු කළ හැකිවන දිනයක් වශයෙන් තමයි අද දිනේ ඔබට පෙන්නුම් කරන්නේ. තම ගෙදරදුර කටයුතුවලදී වෙනදාට වඩා ඔබගේ දායකත්වය වඩාත් ශක්තිමත් වන නිසා පවුලේ අන්‍ය සාමාජිකයන් සමග ඔබට යහපත් සමඳතා ගොඩනගාගත හැකි වෙනවා. නව ගෙදර ඉඩකඩම් මිලදී ගැනීමේ අභිලාෂයකින් සහ අපේක්ෂාවකින් යුතුනම් එකී අරමුණු වලට අද දිනය වඩාත් යහපත් වන වග විශේෂයෙන්ම පෙන්නුම් කරනවා. තන්පත් ධනය ශක්තිමත් කර ගැනීමට ඔබ යොදන නව සැලසුම් වඩාත් ප්‍රතිඵලදායකයි. මේ නිසා ඔබ කරන කියන වෙළඳ ව්‍යාපාර ක්‍රම ගනුදෙනු ආදීන් ඔබ හිතුවටත් වඩා යහපත් ප්‍රතිලාභ ඔබට ලබාගත හැකි වෙනවා. පරිබාහිර පුද්ගලයන් සමග කරන්නා වූ ඕනෑම ආකාරයක ගනුදෙනුවකින් ඔබ හිතුවටත් වඩා ඔබට ප්‍රතිඵල නෙලාගත හැකි වන දිනයක් වන නිසා අද දිනය තරංකාරී අධ්‍යාපනික කටයුතු රැකියාවේ කටයුතු වගේම විශේෂයෙන්ම වෙළඳ ව්‍යාපාරකම ගනුදෙනු ආදීන් ඔබට යහපත් ප්‍රතිඵල නෙලාගත හැකි වන ජයග්‍රාහී දිනයක් වශයෙන් අද දිනය හඳුන්වන්නට පුළුවන්. ආදරය පිළිබඳව නව බලාපොරොත්තු සහ නව අදහස් සිත් තුළ ජනිත වන දිනයක්. මධුමේහය, ලේ ධාතුවේ ඌෂ්ණාධික රෝග, සමීර රෝග තත්ත්වකින් ඔබ පීඩා විඳින්නේ නම් සෞඛ්‍ය තත්ත්වයේ පිළිබඳව සැලකිලිමත් වීම ඔබට වඩාත් යහපත් වෙනවා. සිංහ ලග්නය තම දක්ෂතාවයන් සහ කුසලතාවයන් අන්‍යයන් අගය කරන දිනයක්. නිර්මාණශීලීව කරන්නා වූ කටයුතු වලින් ඔබ හිතුවටත් වඩා ඔබට ප්‍රතිඵල නෙලාගත හැකි වෙනවා. අනාගතය පිළිබඳව මෙතෙක් කලක් තබා තිබූ වැදගත් අපේක්ෂාවක් සහ බලාපොරොත්තුවක් සාර්ථකත්වයට පත්වෙන පෙර නිමිති පහළ වෙන දිනයක් වශයෙන්ුත් අද දිනය හඳුන්වන්නට පුළුවන්. ආදරය, ප්‍රේමය පිළිබඳව බලාපොරොත්තු ශක්තිමත් ස්ථාවරමය තත්ත්වයකට පත්වෙන ජයග්‍රාහී දිනයක් අද දිනය. අධ්‍යාපන ශාස්ත්‍රයේ නව වෙනසක්, නව යහපත් සංකල්ප ඔබ තුළ ඇතිවන දිනයක් වන නිසා නිර්මාණශීලී, කලාකාමී අධ්‍යාපනික ශාස්ත්‍රයකට නතවන්නකු නම් ඔබගේ දැනුම තුළින් ඔබ අන්‍යයන් දැනුවත් කරන උපදේශකවරයෙක්, ගුරුවරයෙක් නම් ඔබට අද දිනය වඩාත් ප්‍රතිඵලදායි වන වග විශේෂයෙන්ම පෙන්නුම් කරනවා. විදෙස්ගත වීමේ අරමුණකින් සහ අභිලාෂයකින් යුතුව ඔබ ඔබගේ ජීවිතයේ තීන්දුව තීරණ ගැනීමට වෙහෙසෙන්නේ නම් අද දින ඔබට වඩාත් ප්‍රතිඵලදායි දිනයක් වන වග විශේෂයෙන්ම පෙන්නුම් කරනවා. වැටීම්, තුවාලුවීම් ආදියෙන් කොඳුයට පෙළීට ඇතිවන්නා වූ දුර්ලභයි තත්ත්වයන් පිළිබඳව වැඩි සැලකිල්ලක් දැක්වීම ඔබට වඩාත් යහපත් වෙනවා. කන්‍යා ලග්නය කරන කින සෑම කටයුත්තකදීම ක්‍රියාශීලී ගුණය වගේම ඔබ අන්‍යයන් සමග සුහදශීලීව කටයුතු කරන නිසා අන්‍යයන් අතර කැපිපෙනෙන ආකාරයේ ආකර්ශනීය ගුණයක් ඔබට ලබාගත හැකි වෙනවා. පරිබාහිර පුද්ගලයන් ඔබ කරන කින කටයුතුවලට නොමසුරුව සහයෝගය දක්වනවා. නව හිතවතුන්, හිතවතියන් ඔබට දැන හඳුනාගත හැකි වෙන දිනයක්. කල්යාණ මිත්‍ර සේවනයේ වටිනාකම ඔබටම අවබෝධ වෙන දිනයක්. ඔබගේ අරමුණ සහ ඉලක්කය පිළිබඳව අන්‍යයන් යහපත් ආකල්පයකින් යුතුව සිටින නිසා ඔබගේ අපේක්ෂාවන් අරමුණු බොහොමකින්ම ඔබට යහපත් ප්‍රතිඵලදායි තත්ත්වයන් අන්‍ය සහයෝගය තුළින්ම ඔබට ලබාගත හැකි වෙනවා. මේ නිසා අද දින ඔබ හිතුවටත් වඩා ඔබගේ ඉලක්ක සහ අරමුණු සාර්ථකත්වයට පත් කරගත හැකි වෙන දැඩි ධෛර්යයකින් සහ ආත්ම විශ්වාසයකින් යුතුව කටයුතු කරන ඔබගේ අරමුණු සහ අභිලාෂයන් හිතුවටත් වඩා ප්‍රතිඵලදායි තත්ත්වයකට පත් කරගත හැකි වෙන ජයග්‍රාහී දිනයක් වශයෙන් අද දිනය හඳුන්වන්නට පුළුවන්. ලේ ධාතුවේ ඌෂ්ණාධික රෝග, මානසික ආතතිය වැනි තත්ත්වකින් ඔබ පීඩා විඳින්නේ නම් සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව සැලකිලිමත් වීම ඔබට වඩාත් යහපත් වෙනවා.
බාහිර ප්‍රශ්න අමතක කොට ඔබගේ අරමුණ සහ අභිලාෂය පිළිබඳව විශ්වාසනීය හැඟීමකින් නිතුව කටයුතු කරන දිනයක් වශයෙන් තමයි අද දිනේ ඔබට පෙන්නුම් කරන්නේ. රැකියාවේ කටයුතු වලදී වෙනදාට වඩා ඔබට වගකීම් පැවරෙන නිසා අද දිනේ උදෑසන සිටම නිසි පරිදි කාලය කළමනාකරණය කරගෙන කාලය සැලසුම් කරගෙන කටයුතු කිරීම වඩාත් වැදගත් වෙනවා. විදේශගත අධ්‍යාපනය අපේක්ෂා කරන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට වඩාත් යහපත් දිනයක් වන නිසා අද දිනේ එවැනි අරමුණක් සහ අභිලාෂයක් වෙනුවෙන් සම්මුඛ පරීක්ෂණ හෝ තරඟ විභාග ආදියට ඉදිරිපත් වීමේ අරමුණකින් යුතුනම් එකී අරමුණු වඩාත් ප්‍රතිඵලදායි වන වග විශේෂයෙන්ම පෙන්නුම් කරනවා. තම සැලසුම් ශක්තිමත් කර ගැනීමට වෙනදාට වඩා අන්‍ය සහයෝගය සහ උපකාරය ඔබට නොඅඩුව ලබාගත හැකි වෙන නිසා අද දිනේ ඔබට ජයග්‍රාහී දිනයක්. අධ්‍යාපන ශාස්ත්‍රයේ නව යහපත් වෙනසක් අපේක්ෂා කළ හැකි නිසා වෙනදාට වඩා ඔබගේ අධ්‍යාපනික කෞශල්‍යතාවයන් සහ හැකියාවන් වර්ධනීය තත්වයකට පත් කරගත හැකි වෙන නිසා අද දිනේ ඔබට වඩාත් ප්‍රතිඵලදායක වඩාත් ජයග්‍රාහී දිනයක් වශයෙන් හඳුන්වන්නට පුළුවන්. කරන කෙන සෑම දෙයක් තුළින්ම ඔබගේ දැනුම ඔබගේ හැකියාව සහ අත්දැකීම් වඩාත් ශක්තිමත් වන නිසා අද දිනේ ඔබට වඩාත් යහපත් වඩාත් ප්‍රතිඵලදායි දිනයක් වන වග විශේෂයෙන්ම පෙන්නුම් කරනවා. රුධිර පීඩනයේ වෙනස්කම් හෘද රෝගී තත්ත්වකින් වගේම කොඳු ඇටපේලිය ආශ්‍රිතව ඇතිවන්නා වූ දුර්ලභයි රෝග තත්ත්වයන් පිළිබඳව සැලකිලිමත් වීම ඔබට වඩාත් යහපත් වෙනවා. වෘච්චික ලග්නය තම අනාගත සැලසුම් සහ තීන් තීරණවල හදිසි වෙනස්කම් අපේක්ෂා කළ හැකිවන දිනයක් වශයෙන් තමයි අද දිනේ ඔබට පෙන්නුම් කරන්නේ. මේ නිසා කරන කෙන සෑම කටයුත්තකදීම වරක් දෙවරක් නෙවෙයි කීපවරක් හිතා බලා තීන්දු තීරණ ගැනීම ඔබට වඩාත් යහපත් වෙනවා. පමණට වඩා අන්‍යන්ට බලාපොරොත්තු දීමේදී නම් ඔබ වඩාත් කල්පනාකාරී වීම වැදගත් වෙනවා. අධ්‍යාපන ශාස්ත්‍රයේ නව වෙනස්කම් අපේක්ෂා කරන විද්‍යාර්ථීන්ට ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට අද දිනේ වඩාත් යහපත් වෙනවා. සම්මුඛ පරීක්ෂණ තරඟ විභාග ආදී ඉදිරිපත් වීමටත් නව රැකියා ඉල්ලුම් කිරීමටත් අද දිනේ වඩාත් යෝග්‍ය වෙනවා. විදේශගත කෙටි ගමන් බිමන් අපේක්ෂා කරන අයවලුන්ගේ අරමුණු සහ අභිලාෂයන් වඩාත් ප්‍රතිඵලදායි වෙනවා වගේම විදේශගත ශිෂ්‍යත්ව අරමුණු කරගෙන අධ්‍යාපනික ශාස්ත්‍රයක නිරත වීමේ අරමුණකින් කටයුතු කරන්නන්ට අද දිනේ වඩාත් ජයග්‍රාහී වඩාත් ප්‍රතිඵලදායි දිනයක් වන වග විශේෂයෙන්ම පෙන්නුම් කරනවා. තම ඉලක්ක සහ තම අරමුණු සපුරා ගැනීමට වෙනදාට වඩා ඔබ බුද්ධිමත්ව කටයුතු කරන නිසා කටයුතු බොහොමයකින්ම ඔබට යහපත් ඵල නෙලාගත හැකි වෙනවා. අක්ෂිගත දුර්ලභයි රෝග තත්ත්ව, උගුර කණනාසය ආශ්‍රිතව තියෙන රෝග තත්ත්වයන් පිළිබඳව සැලකිලිමත් වීම ඔබට වඩාත් යහපත් වෙනවා. ධනු ලග්නය දැඩි මතධාරීව කටයුතු කරන දිනයක්. තම අරමුණ නිවැරදි වුණත් වැරදි වුණත් ඔබ ගන්නා වූ අරමුණ සහ ඉලක්කය වෙනස් නොකරන ස්වභාවයක් ඔබ තුළින් විද්‍යාමාන වෙනවා. පරිබාහිර පුද්ගලයන් සමග කරන්නා වූ හවුල් ව්‍යාපාරිකමය ගනුදෙනු, රැකියාවේ කටයුතු, අධ්‍යාපන ශාස්ත්‍රයන් තුළදී හැකිතාක් දුරට ඉවසිලිවන්තව අන්‍යන්ගේ අදහස් වලට ඔබගේ අදහස් සමපාත කරගෙන ඉතාමත් බුද්ධිමත් ලෙස සහ කල්පනාකාරීව ඔබ කටයුතු කරන්නේ නම් අද දිනේ ඔබට ජනප්‍රිය පුද්ගලයෙකු විය හැකි වෙනවා. ස්වකීය ආදායම් තත්ත්වයේ ශක්තිමත් කර ගැනීමට වෙනදාට වඩා ඔබ බුද්ධිමත් ලෙසට උපක්‍රම යොදන නිසා අමතර මුදලක් අත ඉතිරි කරගත හැකි වෙන යහපත් දිනයක් වශයෙන්ුත් අද දිනේ හඳුන්වන්නට පුළුවන්. කෙසේ නමුත් ප්‍රේමය, ආදරය, විවාහය සම්බන්ධ තීන්දුව තීරණවලදී නම් හැඟීම් වලට වඩා බුද්ධියට මුල් තැනදී ඔබ කටයුතු කරන්නේ නම් ඔබට වඩාත් ප්‍රතිඵලදායි වඩාත් ජයග්‍රාහී දිනයක් වශයෙන් අද දිනේ පෙන්නුම් කරනවා. කැපවීමේ පමණටම ප්‍රතිඵල නෙලාගත හැකි වෙන දිනයක් නිසා කැපවීම සහ ධෛර්යය ඇති කර ගැනීම ඔබට වඩාත් යහපත් වෙනවා. සෙම් රෝග, ලේ ධාතුයේ ඌෂ්ණාධික රෝග, සමීහ රෝග තත්ත්වයන් පිළිබඳව සැලකිලිමත් වීම ඔබට වඩාත් යහපත් වෙනවා.
මකර ලග්නය. ගමන් බිමන් බහුලවන දිනයක් වශයෙන් තමයි අද දිනේ ඔබට පෙන්නුම් කරන්නේ. කරන කියන සෑම කටයුත්තකදීම ඔබට යහපත් ප්‍රතිලාභ ලබා ගැනීමේ අවකාශ උදා වෙන දිනයක්. දුරස්ථ ප්‍රදේශ සමක කරන්න වෙළඳ ව්‍යාපාරිකමේ ගනුදෙනු ආදීනට තවන්නෙකු නම්, අතරමැදි වෙළඳ ව්‍යාපාරිකමේ ශ්‍රේෂ්ඨක ඔබ කටයුතු කරන්නෙකු නම්, ඔබ හිතුවටත් වඩා ඔබගේ කටයුතු තුළින් ඔබට යහපත් මහඟු ඵල නෙලාගත හැකි වෙනවා. තම අනාගත ඉලක්ක සහ අරමුණු පිළිබඳව වෙනදාට වඩා විශ්වාසනීය හැඟීමක් ඔබ තුළ ජනිත වන නිසා දැඩි ධෛර්යයකින් සහ ආත්ම විශ්වාසයකින් යුතුව ඔබ ඔබගේ ඉලක්ක සහ අරමුණු ජයගැනීමට වෙහෙසෙන්නේ නම්, කරන කියන සෑම කටයුත්තකින්ම ඔබට යහපත් මහඟු ප්‍රතිලාභ ලබා ගත හැකි වෙන දිනයක්. ආදරය, විවාහය, ප්‍රේමය සම්බන්ධ තීන්දුව තීරණවලදී වඩාත් ඉවසිලිවන්තව ඔබගේ පෙම්වතා, පෙම්වතිය, සැමියා, බිරිඳ සමග ගනුදෙනු කිරීම, කටයුතු කිරීම ඔබට වඩාත් යහපත් වෙනවා. කෙසේ නමුත් සන්ධිගත රෝග තත්ත්වයකින්, ස්නායුගත දුර්ලභයි රෝග තත්ත්වයකින් ඔබ පීඩා විඳින්නේ නම්, සෞඛ්‍ය තත්ත්වයේ පිළිබඳව සැලකිලිමත් වීම ඔබට වඩාත් යහපත් වෙනවා. කුම්භ ලග්නය. තැන්ට සුදුසු නුනින් යුතුව බුද්ධිමත්ව සහ ප්‍රඥාවන්තව ඔබ කටයුතු කරන දිනයක් අද දිනය. අන්‍යයන් අතර කැපී පෙනෙන ආකාරයට ඔබගේ දක්ෂතාවයන් සහ කෞශල්‍යතාවයන් වඩාත් වර්ධනීය තත්ත්වයකට පෙන්නුම් කරන දිනයක්. මේ නිසා අද දිනේ ඔබ කරන කියන බොහොමයක් කටයුතු තුළින් ඔබට යහපත් මහඟු ඵල නෙලාගත හැකි වෙන වග විශේෂයෙන්ම පෙන්නුම් කරනවා. තම ඉලක්ක පිළිබඳව සිත් තුළ ජනිත වන ස්ථිර සාර වූ අදහස් ඔබව ජයග්‍රහණය කරා ගෙන යනවා. මේ නිසා අධ්‍යාපන ශාස්ත්‍රයේ දක්ෂතා දැක්වීමට, සම්මුඛ පරීක්ෂණ ආදීට ඔබ ඉදිරිපත් වීමට අපේක්ෂා කරන්නේ නම්, තරංකාරී කටයුතුලින් ඔබ හිතුවටත් වඩා යහපත් ජයග්‍රාහී ප්‍රතිඵල ඔබට අත්පත් කරගත හැකි වෙනවා. තරංකාරීව නියැලෙන සම්මුඛ පරීක්ෂණ තරඟ විභාග පමණක් නෙවෙයි, ඔබ කරන කියන කටයුතු වලින් විශේෂයෙන්ම අධ්‍යාපනික, වෙළඳ ව්‍යාපාරිකමේ, රැකියාවේ කටයුතු ආදීන් ඔබට ජය ලබාගත හැකි වෙන, උසස් ඵල නෙලාගත හැකි වෙන ජයග්‍රාහී දිනයක් වශයෙන් අද දිනය හඳුන්වන්නට පුළුවන්. ශීර්ෂගත රෝග, අක්ෂිගත දුර්ලභයි රෝග තත්ත්වකින් වගේම ලේදාතිය ඌෂ්ණාධික රෝග තත්ත්වකින් ඔබ පීඩා විඳින්නේ නම්, සෞඛ්‍ය තත්ත්වයේ පිළිබඳව සැලකිලිමත් වීම ඔබට වඩාත් යහපත් වෙනවා. මීන ලග්නය. අවංකව හිතට එකඟව වේගවත්ව ජීවිතයේ තීන්දු තීරණවලට එළඹීමට ඔබට සිද්ධෙනවා. කරන කියන සෑම කටයුත්තකදීම අනලස් බව සහ ධෛර්ය සම්ප්‍රයුක්ත ගුණය ඔබ තුළින් මොනවට කැපී පෙනෙනවා. සෑම කටයුත්තකදීම ඔබගේ ඉලක්කය සහ අරමුණු පිළිබඳව ඔබ විශ්වාසනීය හැඟීමකින් යුතුව කටයුතු කරන නිසා කටයුතු වලින් ඔබ හිතුවටත් වඩා ඵල නෙලාගත හැකි වෙනවා. තරංකාරීව කරන්නා වූ කටයුතු තුළින් ඔබට ජය ලැබෙන නිසා කරන කියන සෑම කටයුත්තක්ම ඔබ තරඟයක් ආකාරයට සිතා කටයුතු කරන්නේ නම්, අද දිනේ ඔබ හිතුවටත් වඩා ඔබට ඵල නෙලාගත හැකි වෙනවා. අධ්‍යාපන ශාස්ත්‍රයේ නව දක්ෂතා පෙන්විය හැකි වෙන දිනයක් වන නිසා විදේශගත අධ්‍යාපනය ඔබ විශේෂයෙන් අපේක්ෂා කරන්නේ නම්, ඒ සඳහා සම්මුඛ පරීක්ෂණ සහ තරඟ විභාග ආදීට ඉදිරිපත් වීමේ අභිලාෂයකින් යුතුනම්, එකී අරමුණු වඩාත් ප්‍රතිඵලදායක වෙනවා. සන්ධිගත රෝග තත්ත්ව, විශේෂයෙන්ම හෘද රෝගී තත්ත්වකින් ඔබ පීඩා විඳින්නේ නම්, සෞඛ්‍ය තත්ත්වයේ පිළිබඳව සැලකිලිමත් වීම වඩාත් යහපත් වෙනවා. අදට වඩා හෙට නිවැරදි ලෙසට ඔබගේ අරමුණු සාක්ෂාත් කර ගැනීමට ඔබ අද දිනේ අදිෂ්ඨානශීලීව කටයුතු කරන්නේ නම්, ඔබ සැමට අනාගතය ජයග්‍රාහී වෙනවා. ඔබ සැමට තෙරුවන් සරණයි.